ඊළඟ අවශ්‍ය කරන සුදුසුකම් සලකා බලුව සාමාන්‍ය පෙළ විභාගයේදී එක් වර්ගදී භාෂාව ගණිතය ඇතුළු විෂයන් හයකින් සමත් වීම තමයි ඔයාලගේ ප්‍රධාන වශයෙන් අධ්‍යාපන සුදුසුකම් වශයෙන් සලකා බලන්නේ. ඊළඟ වෘත්තීය සුදුසුකම් වශයෙන් අධ්‍යාපන තුතිය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවසින් පිළිගත් ආයතනයක ජාතික වෘත්තීය සුදුසුකම් හතර මට්ටමට අදාළ වන ශ්‍රේෂ්ඨ සහතික පත්‍ර පාඩමාලාවක් අදාළ සහතිකයක් ලබා තිබීම සිදු කළ යුතුයි. ඊළඟම කාර්යාලවල භාවිත කරන මෘදුකාංග එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර්ස් පිළිබඳ දැනුම හා පරපුරුදු ඔයාලගේ බලාපොරොත්තු වෙනවා. ඊළඟම ඩී පන්තියේ වාහන පදවීමේ පළබුද්ධ අධ්‍යය කෙරෙහි වැඩි සැලකිල්ල දක්වනවා කියලා සඳහන් වෙනවා. එහෙම නැත්නම් බර වාහන පදවීමේ පළබුද්ධ අධ්‍යය කෙරෙහි තමයි වැඩි සැලකිල්ල දක්වන්නේ කියලා සඳහන් කරලා තියෙනවා මේ සඳහා තෝරා ගැනීමේදී. ඊළඟට අලුත්පත් ලබා ගන්න ආකාරය ගැන එන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එකේ පහළ ડિස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියම ඔයාලට මේ ආකාරයේ විස්තරවල පිහසුන මේ තනතුරට දාන සියලුම විස්තර දක්වන. ඒදී අවසාන දින වශයෙන් 2024 4 මාස 7 දක්වා අලුත්පත් කිරීම අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ සංසස් අලුත්පත් මේ වෙබ්පිටුවේ පහලින් තිබෙන ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් ලින්ක් උඩින් ගිහිල්ලා ඒ උඩ ක්ලික් කිරීමෙන් සුසු අලුත්පත්ක් ඩවුන්ලෝඩ් කරලා print out කරගෙන පිරවීමෙන් අනුතර ඔයාලට එවීමේ හැකියාවක් පවතිනවා. ඊළඟට අලුත්පත් වෙන ආකාරය ගැන තමයි ඔයාලට ගැනීමට බලාපොරොත්තු වෙන්නේ. ඒදී ඔයාලගේ අලුත්පත් නිවැරදිව සම්පූර්ණ කරලා අදාළ සහතික අධ්‍යාපන වෘත්තිය හා බලබුද්ධ සනාතකන සහතිකුණ පිටපත් සමග ලියාපදිංචි පැනින් තමයි එවීම සිදු කළ යුත්තේ අවසාන දිනේට ප්‍රථම. එවන ලියුම් කාර්ය වම්පස ඉහළ කෙළවර අයදුම් කරන තනතුර විදුලි කාර්මික 3 ශ්‍රේණිය වශයෙන් සඳහන් කළ ගන්න කාර්ය කළ යුතුයි. විවිධ ලිපිනේ සඳහන් කළ තියෙනවා අතිරේක සාමාන්‍ය අධිකාරී මානව සම්පත් හා පරිපාලන ශ්‍රීමසේදල් ශ්‍රී ලංකා විදුලි පෞද්ගලික සමාගම 3 වන මහල EH කුරේ ගොඩනැගිල්ල 411 ගාලුපාර කොළඹ 3 කී ලිපිනේට වරපුරම් මේ සඳහන් ආයුධ පත්‍රයේ නිවැරදිව එවීම සිදු කර ගන්න මේ ආකාරයට. ඒක 4 වන කොටස ඇරදී අපි ඔයාලට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා ටෙලිකොම් PLC ආයතන මගින් කැඳවා ඇති 2022 වර්ෂය සඳහා වන රිගස් කියන තනතුර සඳහා වන ආයුධ පත්‍ර කැඳවීමක් සිදු කරලා තිබෙනවා. ඉතින් අවශ්‍ය කරන සුදුසුකම් මුලින්ම සලකා බලමු. සාමාන්‍ය පෙළ විභාගයේදී එක් වර්ගයේ විෂයන් 6ක් සමත් වීම බලාපොරොත්තු වෙනවා. භාෂාව, ඉංග්‍රීසි සහ ගණිත විෂයන් සී සමත් සහිතව. ඒ වගේම ඊට අමතරව වෘත්තීය සුසුකම් වශයෙන් පිළිගත් ආයතනයක් මගින් ටෙලිකොමියුනිකේෂන්, ඉලෙක්ට්‍රිකල් පවර්, එයාර් කන්ඩිෂන් කියන ක්ෂේත්‍රයන්ට අදාළ ජාතික වෘත්තීය සුසුකම් හතර මට්ටමකට නඩු සහතිකය ලබා තිබීම වලින් බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් තවත් අවස්ථාවක් ලබා දෙලා තියෙනවා. ඉංජිනේරු කවුන්සිල් මගින් ශ්‍රී ලංකා ඉංජිනේරු කවුන්සිල් මගින් ලියාපදිංචි ඉංජිනේර ටෙක්නිෂියන් වශයෙන් ලියාපදිංචි වෙලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ සඳහන් අයදුම්පත් සල් යොමු කිරීමේ සුදුසුකම් සපුරා ගන්න. ඒ වගේම ඊට අමතරව ඔයාලෙන් බලාපොරොත්තු වෙනවා බී පන්තිය. එහෙම නැත්නම් සැහැල්ලු වාහන ප්‍රියදුරු බලපත්‍රයක් වාසතු තිබිය යුතුයි මේ සඳහා අයදුම්පත් යොමු කිරීම කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කියන සුදුසුකම් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ සඳහන් අයදුම්පත්‍රය යොමු කිරීම සිදු කර ගන්න. ඊළඟ වයස් සීමාව ගැන සඳහන් කරනවා නම් වයස අවුරුදු 35ට අඩු පිරිමි පුද්ගලයන් සඳහා තමයි අයදුම්පත් යොමු කිරීම අවස්ථාව මේ යටතේ ලබා දීලා තියෙන්නේ. ඊළඟ වැටුප් පිස්තන ගැන සඳහනක් කරලා තියෙනවා. ඔයාලට ආකාශනී වැටුප් දීමනාවක් සහ අනිකුත් දීමනා හිමි වෙන බවත් විශේෂයෙන්ම මතක් කරලා තිබෙනවා. ඊළඟ අයදුම්පත් ලබා ගන්න ආකාරය මත යවන ආකාරය තමයි ඔයාලට ගෙනින් බලාපොරොත්තු වෙන්නේ. මේ වීඩියෝ එකේ පහළ ડિස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම ඔයාලට මේ ආකාර වෙබ් පිටුවක පිහසුනා මේ තනතුර වලට අදාළ සියලුම විස්තර දක්වන. ඒදී අවසාන දින වශයෙන් 2024 4 වන මාසයේ 15 වෙනිදා දක්වා අයදුම්පත් යොමු කිරීම අවස්ථාව ලැබෙනවා. ඊළඟට ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීම සඳහා සුසු ලින්ක් එක පහලින් තිබෙන apply online from here කියන ලින්ක් එක උඩ ක්ලික් කිරීමෙන් ඔයාලට ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කළ යුතු වෙබ් පිටුවේ පහසුවෙන් විසීමේ හැකියාව පවතිනවා. ඉන් අනතුරුව අයදුම්පත් ඔන්ලයින් මාර්ගයෙන් යොමු කරන ආකාරය මේ වීඩියෝ කීලං කොටසින් අපි කියන යනවා. පියවරින් පියවර කෙසේද නිවැරදිව ඔන්ලයින් අයදුම්පත සම්පූර්ණ කරන්න කියලා. මිලට අපි ගෙන එන්න බලාපොරොත්තු වෙන SLT ආයතන මගින්ම කැඳවා ඇති 2022 වර්ෂය සඳහා වන නවතම රැකියා ප්‍රප්පාඩු ඊළඟ කොටස පිළිබඳ විස්තර. සැරද අපි ගෙන එන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා ටෙලිකොම් PLC ආයතන මගින් 2022 වර්ෂය සඳහා ටෙක්නීෂියන්ස් ෆෝ CCTV operations monitoring කියන තනතුර සඳහා තමයි අදුම්පත් කැඳවීම සිදු කළා තිබෙන්නේ. ඉතින් අවශ්‍ය කරන සුසුකම් සලකා බැලුවොත් සාමාන්‍ය පෙළ විභාගයේදී එක් වර්ගදී විෂයන් 6ක් සමත් වීම වලින් බලාපොරොත්තු වෙනවා. භාෂාව, ඉංග්‍රීසි සහ ගණිත විෂයන් සඳහා සී සමත් සහිතව. ඒක වෘත්තීය සුසුකම් වශයෙන් පිළිගත් ආයතනයකින් ටෙලිකොමියුනිකේෂන්, ඉලෙක්ට්‍රිකල් පවර් හෝ එයාර් කන්ඩිෂන් කියන ශ්‍රේෂ්ඨයාලතේ ජාතික වෘත්තීය සුසුකම් හතරට නොවන පාඩමාලා පදාලා තිබීම, එහෙම නැත්නම් ශ්‍රී ලංකා ඉංජිනේරු කවුන්සිලයේ ඉංජිනේරින් ටෙක්නිෂියන් වශයෙන් ලියාපදිංචි වී තිබීම කියන සුසුකම් යටතේ ඔයාලට පුළුවන් මේ සඳහා වන අයදුම්පත් යොමු කිරීම සිදු කරගන්න. ඒ වගේම B ශ්‍රේණියේ වළංගු රියදුරු බලපත්‍රයක් එහෙම නැත්නම් සැහැල් වාහන රියදුරු බලපත්‍රයක් වාසතු තිබෙන්න ඕනේ මේ සඳහා අයදුම්පත් යොමු කිරීම සඳහා. ඒ වගේම CCTV operations පිළිමත පෙර අද්දකීම් පරපුරුද්ද ඇති අය ගැන විශේෂ සැලකිල්ල දක්වන බව සඳහන් කරලා තියෙනවා බදා ගැනීම සිදු කිරීමේදී. ඊළඟ වයස් සීමාව ගැන සඳහන් කළොත් වයස අලුත් 35ට අඩු පිරිපුද්දලා සඳහා තමයි අදුප්පත් යොමු කිරීම අවස්ථාව මේ තනතුර සඳහා ලබා තිබෙන්නේ. ඊළඟට වැඩුප් ප්‍රමාණය ගැන සඳහන් කළොත් ඔයාලට ආකාශයේ වැඩපොළ සහ අනිකුත් සියලු දීවනා හිමි වෙන බවට සඳහන් කරලා තිබෙනවා. ඊළඟ අදුප්පත් ලබා ගන්න ආකාරය තමයි ගැනීමට බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එකේ බලන ડિස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම ඔයාලට මේ ආකාරයේ වෙබ් පිටු පිළිසන මේ සතුටට අදාළ සියලුම විස්තර දක්වනවා. ඒ කියන්නේ ඔන්ලයින් මාර්ගයෙන් තමයි අදුප්පත් යොමු කිරීම අවස්ථාව පෙරපරදීම ලබා දීලා තියෙන්නේ. අවසාන දින වෙන 2024 4 මාස 15 වෙනිදා ප්‍රථම ඔයාලට පුළුවන් මේ පහදින් තිබෙන apply online from here කියන බටන් එක උඩ ක්ලික් කිරීමෙන් ඔන්ලයින් මාර්ගයෙන් නිවැරදිව අයදුම්පත් යොමු කිරීම මේ වෙබ් පිටුව වෙත පහසුවෙන් පිවිසලා
online marketing aldum pasa yomu kirim sidu karaganna api mila video ekak mila kurasin walata ginena keseida online marketing niweriduwa me sadahana aidum patriya purein pure yomu kirim sidu karanne kiyala video ekak pahala dila den link ekak gihama walata me aakare web pidu kara thamai pivisenna online marketing aidum pat yomu kirim sadaha sri lanka telecom ayathana magin idi visheshayen matak karanna one me pahali sadahan kala thibena aakareta wala me aidum pat samaga meken liya kiyuli scan karala ehenata photo වශයෙන් අප්ලෝඩ් කිරීමක් සිදු කර ගන්න ඕනේ. එහෙදි ඔයාලගේ CV එකක් ඔයාලා සකස් කර ගන්න ඕනේ. ඒ වගේම සාමාන්‍ය ප්‍රති විභාගයේ සහතිකය ඔයාලා ස්කෑන් කරලා සකස් කරගන්න යුතුයි. ඒ වගේම ඔයාලගේ NAQ4 හෝ සමාන සහතිකය ස්කෑන් කරලා සකස් කරගන්න යුතුයි මේ සඳහා අප්ලෝඩ් කිරීම සඳහා. ඒ වගේම ඔයාලගේ බලංගු රියදුරු බලපත් ලයිසන් එකේ දෙපැත්තම ස්කෑන් කරලා ලබා ගත යුතුයි අප්ලෝඩ් කිරීම සඳහා. ඒ වගේම ජාතික හැඳුනුම්පත් අංකය දෙපසම ලබා ගත යුතුයි. ඒ වගේම ඔයාලගේ birth certificate එහෙම නැත්නම් උපන් සහතිකයේ දෙපසම ස්කෑන් කරලා තබා ගත යුතුයි මේ සඳහා අප්ලෝඩ් කිරීම සඳහා. එයිදී මේ සියලුම documents zip file එකක් ආකාරයෙන් සකස් කරලා මෙගාබයිට් 15කට වඩා අඩු ප්‍රමාණයේ zip file එකක් ආකාරයෙන් තමයි වල සකස් කිරීම සිදු කරගත යුත්තේ. එසේ සකස් කරගත් අයදුම්පත් එම් file එක මේ ආකාරයෙන් මෙතනින් අප්ලෝඩ් කිරීමේ අනතුරුව තමයි ඔයාලගේ අයදුම්පත් යොමු කිරීම සිදු කර යුත්තේ මේ online marketing අයදුම්පත් යොමු කිරීමේදී. ඉතින් මුලින්ම ඒ ආකාරයෙන් ඔයාලා ඒ ડોකියුමන්ට්ස් එක සකස් කිරීම අනතුරුව ඔන්ලයින් මාර්කින් අඳුම්පත් යොමු කිරීම සඳහා පිවිසෙන්න කියලා ඔයාලට මුලින්ම ආරාධනා කරනවා. ඉතින් ඔයාලට මේ ආකාරයේ අඳුම්පත් තමයි ඔන්ලයින් මාර්කින් අඳුම්පත් යොමු කිරීම සඳහා හිමි වෙන්නේ. ඉතින් උඩින්ම ඔයාලා අඳුම් කරන තනතුරු මේ ආකාරයේ මේ ડોට් ලිස්ටින් සිලෙක්ට් කිරීමේ අවස්ථාව ලබා දෙලා තියෙනවා. ඉතින් රිගර්ස් හෝ ටෙක්නිෂියන් ෆෝ CCTV ඔපරේෂන්ස් මොනිටරින් කියන තනතුරු දෙක සඳහා තමයි අඳුම්පත් කැඳීම සිදු කරලා තියෙන්නේ. අපි පෙර සඳහන් කළ ආකාරයට ඉතින් ඔයාලගේ සුසුකම් කරන සුසු තනතුරක් සඳහා මේ ආකාරයේ සිලෙක්ට් කිරීමක් සිදු කරගන්න හැකියි. ඉන් අතුර ඔයාලගේ personal information පිරවීම සඳහා අවස්ථාව ලබා දෙලා තියෙනවා. ඉතින් ඔයාලගේ title එක Mr. or Mrs. ඕ Mr. වශයෙන් සඳහන් කරලා මේ ආකාරයෙන් මුලින්ම සඳහන් කරන්න ඕනේ. ඊළඟට ඔයාලගේ නම මුලකුණු සමග මේ ආකාරයෙන් නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඔයාලගේ full name එක මේ ආකාරයෙන් ඇතුළත් කරන්න ඕනේ. ජාතික හැඳුනුම්පත් අංකය නිවැරදිව මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඔයාලගේ date of birth ඇතුළත් කිරීම අවස්ථාව ලබා දෙලා තියෙනවා. එහිදී වර්ෂය, මාසය, දින වශයෙන් නිවැරදිව මේ drop down list වලින් ඔයාලගේ උපන් දිනය නිවැරදිව ඇතුළත් කිරීම සිදු කර ගන්න ඕනේ. ඊළඟට ඔයාලගේ postal address එක නිවැරදිව ඇතුළත් කිරීම අවස්ථාව ලබා දෙලා තියෙනවා. එහිදී නිවසේ නම හෝ අංකය ඔයාලා මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඔයාලගේ address line 1, 2, 3 වශයෙන් මේ සුසු ඔයාලගේ ලිපිනය දක්වන කොටස් මේ කොටු තුල නිවැරදිව ඇතුළත් කිරීම සිදු කර ගන්න ඕනේ. ඉන් අනතුර contact information යද්දී ඔයාලගේ email address එක මෙතන නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ. ඔයාලගේ mobile number එක තියෙනවා නම් ඒක නිවැරදිව මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඔයාලගේ fixed line එකක් තිබෙනවා නම් ඒ number එක මෙතන නිවැරදිව ඇතුළත් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉන් අනතුර තමයි ඔයාලට education qualification එහෙම නැත්නම් අධ්‍යාපන වෘත්තිය සුසුකම් ඇතුළත් කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා මේ කොටු තුල. ඒදී ඔයාලගේ සුසු format එකක් ලබා දීලා තියෙනවා ඒ තොරතුරු ඇතුළත් කිරීම සඳහා. ඒදී මේ ආකාරයෙන් සුසුකම් ලබාගත් ඉන්ස්ටිටියුෂන් එකේ නම, ක්වොලිෆිකේෂන් නේම් එක, ඩියුරේෂන් එක සහ membership එහෙම නැත්නම් NAQ මට්ටම සඳහන් කරලා මේ ආකාරයෙන් ඔයාලගේ සුසුකම් ඇතුළත් කිරීම අවස්ථාව ලබා දෙලා තියෙනවා. එහෙදි ඔයාලා මුලින්ම ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයේ සුසුකම් අනිවාර්යයෙන්ම ඇතුළත් කරන්න ඕනේ. මේ ආකාරයෙන් ඔයාලා සාමාන්‍ය පෙළ විභාගයේ මුල් දුන් පාසල ක්වොලිෆිකේෂන් නේම් එකට සාමාන්‍ය පෙළ විභාගයේ කියලා සඳහන් වෙන්න ඕනේ. ඊළඟට ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයේ මුල් දුන් වර්ෂය සඳහන් කරලා ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයේ ලබාගත් ප්‍රතිඵල නිවැරදිව මෙතන ඇතුළත් කිරීම සිදු කර ගන්න ඕනේ. ඉන්න අතුරු ඔයාලගේ වෘත්තීය සුසුකම් ලබාගත් ආයතනය පිළිබඳ විස්තර මේ ආකාරයෙන් පෙර පරිදිම ඉන්ස්ටිටියුෂන් ක්වොලිෆිකේෂන් නේම් ඩියුරේෂන් NAQ මට්ටම වශයෙන් මෙසේ සඳහන් කරලා මේ කොටුව තුළ පිරවීමේ හැකියාව පවතිනවා. ඊට අමතරව වෙනස් සුසුකම් තියෙනවා නම් ඒ පිළිබඳව විස්තර මේ ආකාරයෙන්ම මේ කොටුව තුළ ඇතුළත් කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊළඟට ඔයාලගේ වර්ක් එක්ස්පීරියන්ස් එකක් තිබෙනවා නම් ඒ පිළිබඳව ඇතුළත් කිරීම සඳහා මේ කොටුව ලබා දීලා තියෙනවා. ඒත් පෙර ආකාරයෙන්ම ෆෝමැට් එකක් ලබා දීලා තියෙනවා ඕර්ගනයිසේෂන් පොසිෂන් හෙල්ත් ෆ්‍රොම් ඩේට් ටු ඩේට් ඩියුරේෂන් වශයෙන් ඔයාලා ක්‍රියාවකල ආයතනයේ නම මුලින්ම ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඔයාලා දැනුත් තරතුර මේ ආකාරයෙන් ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඔයාලා ඒ සේවය පටන් ගත් දිනේ සහ අවසන් කළ දිනේ නිවැරදිව ඇතුළත් කරලා ඔයාලගේ පළපුරුද්ද කාල සීමාව මෙතන ඇතුළත් කිරීමේ අවස්ථාව තියෙනවා. මේකේ ෆෝමැට් එක ඇතුළේ ඔයාලට ඔයාලා ලබා දෙන වර්ක් එක්ස්පීරියන්ස් ඇතුළත් කිරීමේ හැකියාව මේ යටතේ ලබා දෙලා තියෙනවා. ඊළඟට ඔයාලා දැනට සේවය කරන යම් සිය ආයතනයේ පිළිබඳ විස්තරත් පෙර ආකාරයෙන්ම මේකේ ෆෝමැට් එක ඇතුළේ ඕර්ගනයිසේෂන් පොසිෂන් from date duration වශයෙන් කියලා ෆෝමැට් එකක ඇසේ වලට මේ ආකාරයෙන්ම මේ කොටු තුනත් දැන්ට සේවය කරනවා නම් පමණක් මේ දොරටු තුන ඇතුළත් කිරීමේ අවස්ථාව ලබා දෙලා තියෙනවා. ඉතින් මේ ඊළඟට අපි කලින් සඳහන් කළා වගේ මේ කින documents scan කරලා PDF එකක් zip file එකක් ආකාරයෙන් සකස් කරලා මෙගාබයිට් 15ට අඩු document එකක් ලෙස upload කිරීමේ අවස්ථාව තමයි වලට හිමිලා තියෙන්නේ. ඉතින් ඒසේ සකස් කරගත හැකි උපත මේ choose file කියන එක උඩ click කිරීමෙන් ඔයාලගේ පරිගණකයේ අදාළ ස්ථානයේ මේ file එක click සිලෙක්ට් කරලා
ඉන්න අතුර සාර්ථකව සබ්මිට් කියන බටන් එක ක්ලික් කරාම මාට පුළුවන් ඔන්ලයින් මාර්ගයේ මේ සඳහා සුසාධිතවත් නිවැරදිව යොමු කිරීම සිදු කර ගන්නවා.